නීල පබළු කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ සම්බන්ධවයි. ඉතින් අපි අද වීඩියෝ එක හරහා මේ ගැන කතා කරමු. විශේෂයෙන්ම අභිමන් පොලිසියට යන්නේ මොන වගේ හේතුවක් නිසා වෙන්න පුළුවන්ද? අපි අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නවා. ඉතින් ඔයා මේ වෙද්දි මෙන්න මෙහෙම දෙයක් ගැන දන්නවනේ. ඇත්තටම කියනනම් කුරුළුව පොලිසියෙන් හොයාගෙනයි තියෙන්නේ. හැබැයි කුරුළු පොලිසියෙන් හොයාගත්ත පමණින්ම මේ හැම ප්‍රශ්නයක්ම ඉවර වෙයි කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඇත්තටම කියනවා නම් මෙන්න මෙහෙම දෙයක් ගැන අපිට අද වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නටත් පුළුවන් කමක් ලැබෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඇත්තටම කුරුළු පොලිසියට දෙන කටයුත්තේ පැහැදිලිවම තියෙනවා අභිමන් එවැගේම පූජ පොළඹවීමකට අභිමන්ට කියලා තමයි මේ හැමදේම සිදු කරේ කියලා. ඇත්තටම කියනනම් තමන්ගෙන් පරිගන්න මේ වෙලාවේදී ලොකු දේවල් ටිකක් මේ කට්ටිය සිදු කරා කියන එක තමයි මෙතනදී කතා කරන්නට කරුණු කාරණා රසක්ම එකතු කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණය ඉදිරියේදී පෙන්වා දෙන්නට කරුණු රසක්ම එකතු කරගත්ත කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා සාකච්ඡා කරන්නට අපිට අරමුණක් තියාගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියන කාරණය ඉදිරියේදී සිහිපත් කරන්නට ඔන්න අවකාශයක් තිබෙනවා. ඉතින් මේ දේවල් මේ විදියට වෙන අතරතුරේදී ඇත්තටම කියනවා නම් දැන් ඉතින් අභිමන් නිරන්තර පොලිසියෙන් දන්නව කවුරු නොදන්නවා වුණා. ඇත්තටම කියනවා නම් පොලිසියෙන් අභීට කෝල් එකක් දීලා මෙන්න මේ විස්තරය කියනවා ඇවිල්ලා මුණ ගැහෙන්න කියලා. ඉතින් අනිවාර්යෙන් මෙන්න මේ මුණ ගැහෙන්න කීමත් එක්ක අනිවාර්යෙන් පැමිණෙන්නට සිද්ධ වෙනවා කියන කාරණය තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක සාකච්ඡා කරන්නට අනිවාර්යෙන්ම ලෑස්ති වෙන්න කියන දේ ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට ඔන්න අවකාශයක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින් මම මෙතනදී ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ කියලයි අද කියන්නේ. ඒ කියන්නේ දැන් අභිමන්ට ඉදිරියට ඇවිල්ලා කටුඋත්තරයක් දෙන්න සිද්ධ වෙනවා. අභිමන් මේ දේවල් වලට වැඩි නැති නිසා අනිවාර්යෙන් කටුඋත්තරයක් දෙන්න පොලිසියට පැමිණෙනවා. ඒ වගේම තමන්ට කුරුළු පැහැර ගන්න කිසිම උමනාවක් නැහැ. කුරුළු තමන්ගේ නිදහසේ තමන්ගේ ජීවිතය ගත කරන එකට තමයි කැමති. අනිත් එක තමන්ට දැන් මේ දවස්වල තාත්තගේ කම්පැනි එකේ නැති නිසා ජීවත් වෙන්න තමයි මම අරගල කරේ. එහෙම නැතුව කුරුළුව තමන්ට කියලා අයිති කරගන්න තමන් කිසිම දෙයක් සිදු නොකරපු බව මෙතනදී කතා කරමින් කියන්නට අවකාශයක් ගොඩනගා ගන්නවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක හරහා මතක් කරන්නට කැමති වෙන්නේ.